තිරුවන් සරණයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං. ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ කොළඹ හෝ කන්දරපීටි අපගේ ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිටයි වෙලෙසින් ඔබව මුණ ගැසෙන්නේ. පින්නතුනි, ගුණධහමින් පිරිපුන් බුද්ධිමත් සමාජයක් රටට දැයට තිරින කරන්නට නිරන්තරයෙන් කැපවෙන ඔබේම කල්යාණ මිත්‍ර රූපවාහිනී නාලිකාව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් වූ දායකත්ව ධර්මානුශාසනාව දේශනා කරන්නට වැඩම කොට වදාළ අතිගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේ. ගාල්ල අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අනුශාසක අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික කහගොල්ලේ සෝමවංශ පින්වත් අපේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූරකව මේ උතුම් වූ දම්සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. පින්බර දායකත්වයන්ගෙන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා ඔබ ඉතාමත්ම සැදැහැ සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත දේශකයාණන් වහන්සේට අතගස්වා අනතුරුව ලෞතුරු තථාගත ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත් සකස් කරගන්නට යෙදුන දැහැත් වට්ටිය ගෞරවනීය දේශකයාණන් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. මේ මාහැඟි මහා පින්කමට බැතිබර දායකත්වයන් ගෙන කටයුතු කරන්නේ පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පදිංචි නන්දන තෙන්නකෝන් මහතා, නයනා තෙන්නකෝන් මහත්මිය සහ ප්‍රියන්තිකා අමරසේකර මහත්මිය යන පින්වන්ත පිරිස විසින් ඔවුන්ගේ පින්බර අරමුණ ඔවුන් සටහන් තබා තිබෙන්නේ මෙලෙසයි. මීට වසර 14කට පෙර පරලෝසෙපත් වූ නන්දන වැරැල්ලපත රබුක්කන නිවසේ පදිංචිව සිටි නන්දා ගංගුඩ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන KB තෙන්නකෝන් නිලමේතුමාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම නන්දන, නයනා, ප්‍රියන්තිකා යන දූ දරුවන්ගේ දයාබර මෑණියන් වන නන්දා ගංගුඩ මහත්මියට නිදුක් නිරෝගී දීර්ඝාංශ ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන්, එවැගේම අජිත් විජේරත්න මහතාගේ පියාණන් වන පරලොව සැපත් WM විජේරත්න මහතාට පුණ්‍යානුමෝදනා කිරීම සහ එම මැතිනියට දීර්ඝාංශ ප්‍රාර්ථනා කිරීමත්, අරවින්ද අමරසේකර මහතාගේ මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට, දිලිනි තෙන්නකෝන් මහත්මියගේ පියාවන පේමරත්න මහතාට නිදුක් නිරෝගී සුව දීර්ඝාංශ ප්‍රාර්ථනා කරන්නටත්, පරලොව සැපත් ආදරණීය මව අනුලා ප්‍රේමරත්න මැතිනියට සහ පරලොව සැපත් KB තෙන්නකෝන් නිලමේතුමාගේ සහ නන්දා ගංගුඩ මහත්මිය නමින් පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මෙම ධර්ම දේශනාවට සහභාගී වන සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපවත් වී වදාළ අතිපූජ්‍ය පාද මතු බුදු බව ලබන නා උයනේ අරිය ධම්ම පින්වත් ස්වාමීන් වහන්සේටත්, මෛත්‍රී බෝසතාණන් වහන්සේ, ශක්‍ය දිව්‍ය රාජයා, සතරවරම් දිවියන් ප්‍රධාන සම්‍ය දිව්‍ය රාජ මඩුල්ලට මේ පින් අයිති වේවායි ප්‍රාර්ථනා කරන්නට, එමෙන්ම සකිඳු, සිනුදි, දුනිත සහ ටිවේන් යන දරුමුණ පුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට, එමෙන්ම පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ගරුතර පින්වත් ස්වාමින් වහන්සේගේ රෝගී පියතුමන්ට ඉක්මන් සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම
සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී දීර්ඝාංශ ප්‍රාර්ථනා කරන්නටත් ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී නාලිකාවේ නිර්මාතෘවර අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික මාලිගාවිල අස්සජි පින්වත් ස්වාමින් වහන්සේටත් අති ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ටීවී දිදුල කාර්ය මණ්ඩලයටත් ලංකා වාසී ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තියම ලැබේවා යන පින් සිතිවිලි ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වයන්ගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අති ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්මානුශාසනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධං ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. කවුරුත් මෙසේ කියන්න. බුදුගුණ අනන්තයි, සදහම් ගුණ අනන්තයි, මහසංග ගුණ අනන්තයි, අනන්ත බුදුගුණ බලයෙන්ද, අනන්ත සදහම් ගුණ බලයෙන්ද, අනන්ත මහසංග ගුණ බලයෙන්ද, අනන්ත මව්පිය ගුණ බලයෙන්ද, අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද, මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද, අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි, මම තරහ නොවෙමි, මම නිදුක් වෙමි, මම නිරෝගී වෙමි, මම සුවපත් වෙමි,
මම දුකින් මිදෙමේ මම නිවන් දකිමේ මාමෙන්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස් මිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනන්තීති සදහවත් වාසනාවන්ත පින්වත්නි අද මේ ධර්ම දේශනාව බොහෝම සදහසිතින් සිදු කරනු ලබන්නේ පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පදිංචි නන්දන තෙන්නකෝන් මහත්මා නයනා තෙන්නකෝන් මහත්මිය සහ ප්‍රියන්තිකා අමරසේකර මහත්මිය යන සදහවත් පිරිස විසින් මේ ප්‍රධාන අරමුණ තමයි මීට වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වුණ නන්දන වැරල්ලපත මහත්මාට රඹුක්කන නිවසේ පදිංචිව සිටි නන්දා ගංගොඩ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවන කේබී තෙන්නකෝ නිලමේ තුමානන්ත පින් අනුමෝදන් කිරීම ඒ වගේම නන්දන මහත්මා නයනා ප්‍රියන්තිකා මහත්මියන දරුවන්ගේ දයාබර මෑණියන් වන නන්දා ගංගොඩ මහත්මියට ආශිර්වාද කිරීම ඒ වගේම පවුලේ අභාව ප්‍රාප්ත වන
සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීම. අතිපූජ්‍ය නාවනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේට ලෞතර බුදු බව පැතීම. එවැගේම සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. දුවා දරුවන්ට ආශිර්වාද කිරීම. අපේ පියා මේ දවස ලසනීපෙන් සිටින්නේ එතුමාටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒක බොහොම සන්තෝසයි. එවැගේම සුජීවත්ව සිටින පවුලේ හැමෝටමත් සෙත්මෙත් ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරනවා. ඒ අනුව දායකත්වයේ දරන පින්වත් නන්දන තෙන්නකෝන් මහත්මයා, නයනා තෙන්නකෝන් මහත්මිය, ප්‍රියන්තිකා අමරසේකර මහත්මිය ඇතුළු පින්නතුන්ලා සතුටටපත් වෙන්න ඕන. අතිවිශාල පින්කමක් කරගෙන සුළුපඩු පින්කමක් නෙමෙයි. නිවන් දකිනා ජාති දක්වාම ආයු වරණ සැප බල ඥාන සම්පන්න ලබා දෙන, දුක් කරදර කම්කටොළු බාධක තුරන් කරන, මහේ සාක්‍ය ජීවිත ලබා දෙන, අමහ මහ නිවන් සම්පත් සලසා දෙන පින්කමක් මේ කරන්නේ. තමන්ගේ ධනය මේ වැය කළේ, තමන්ගේ කාලය වැය කළේ, ඈතමග ගෙවාගෙන මේ ආවේ, දෙස් විදෙස් හැමෝටම බණක් කියවන්නේ. එතකොට දානයක් දෙනෝ වගේ නෙමෙයි, සීලයක් රකින්නෝ වගේ ඊට වඩා අනුසස් ලැබෙනවා. දැන් ආජීව වට්ටමක සීලයේ සමාදන් වෙලා මේ බණ ටික අහන්නේ. මේ අය හැමෝම දැන් සිල්වන්ත ගුණවන්ත පිරිසක්. සිල්වත් ගුණවත් ජීවිතේ පිහිටාගෙනයි බණ ටික අහන්නේ. එතකොට ප්‍රබල වැඩි. මව්පිය ඥාතීන් පින් දෙනවා. ජීවත් වන මව්ට ආශිර්වාද කරන මේවා අතිවිශාල පින්කම්. පින් කළොත් සැප ලැබෙනවා. පිනට විරුද්ධ වෙන්න හොඳ නැහැ. මවුට පියාට විරුද්ධ වෙන්න හොඳ නැහැ. එතකොට දුක් විපාක ලැබෙනවා. සංසාරේ සැප නැහැ. දන්සලක් දෙනකොට දන්සල නැවැත්තුවොත් අපිට සංසාරේ කෑම බීම නැහැ. මවුට පියාට සලකනකොට එය වැළැක්කොත් එහෙම ඒක දරුණු විපාක. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේට යමක් පූජ කරනකොට ඒක නැවැත්තුවොත් දරුණු විපාක. සංසාරේ අපාවලට වැටිලා අනාදිමත් කාලයක් දුක් විඳින්න ඕන. යමෙක් තමන්ගේ මවුට පියාට සලකනවා නම්, පරලෝකයේද පින්ඩින්ගක් දෙනවා නම්, බණපදයක් අහනවා නම්, කෙනෙකුට යමක් දෙනවා නම්, බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේට පූජා සත්කාර වැඳුම් පිදුම් කරනවා නම්, එයද සංසාරේ හැමදාම හොඳ තැනක ඉන්න පුළුවන්. අද ලෝකයේ විශාල ධනවත් පිරිසක් ඉන්නවා. කෙත්වතු යාන වාහන මාලිගා සීමාවක් නැහැ. ඒවා දෙයියෝ දුන්නද නැහැ. බ්‍රහ්මයෝ දුන්නද නැහැ. තමාගේ පිනටයි හම්බුනන්න බලන්න. ආනියක වැදගත්. ඒ නිසා පිනට දහමට පුළුවන් තරම් යෙදෙන්න ඕන. පිනට දහමට විරුද්ධ වෙන්න හොඳ නැහැ. දුක් විපාක ලැබෙනවා. ලෞතර බුදු කෙනෝගේ ශාසනයක් පවතින කාලේ අපි ඉන්න තැන්වල ඉඳලා දාන සීල භාවනා පින් කරන්න ඕන. හොඳට බුදුන් වඳින්න ඕන. මල් පහන් ගිලන් ප්‍රසාදිය පූජ කරන්න ඕන. අද පැය 24ම බණ තියෙනවා. බණ ටිකක් අහන්න ඕන. ඒ බණ ටික අහනකොට හිතේ තෙමෙන කහට ඉවත් කරගන්න පුළුවන්. තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව දුරු කරලා බොහොම හොඳ ප්‍රසාද ජනක හේතක් ඇති කරගන්න පුළුවන්කම තියෙන බලන්න කොච්චර වටිනවද කියලා. ලෞතර බුදු සසුනයි මනුස්ස ජීවිතයයි නැවත ලැබෙයි කියලා කවුරුත් හිතන්න එපා. ඉතාම දුර්ලභ අවස්ථාවක අපි මේ ඉන්නේ. මේ සාරා සංකේහිය කල්ප ලක්ෂේතම බුදවරු 28 නමයි පහළ වෙලා තියෙන. බලන්න කොච්චර අඩුද කියලා. අසංඛ්‍ය කල්ප 4යි කල්ප ලක්ෂය. ඒ ප්‍රමාණයට බුදවරු 28 නමයි. අපේ පෙර වාසනාවකට තමයි මේ බුද්ධ ශාසනය හම්බ වුනේ. එනිසා මේ බුද්ධ ශාසනයෙන් අපි උපරිම ඵල නෙලා ගන්නට ඕන. වයසට ගිහිල්ලා පින් කරන්න ඕන කියලා හිතන්න හොඳ නැහැ. ඊට ඉස්සල්ලා මරණය සිදු වෙන්න පුළුවන්. ඔය පුරාතන මිනිස්සු නම් වයසට ගිහිල්ලා පින් කරනවා එක ඒක කමක් නැහැ. ඒගොල්ලෝ අවුරුදු 100 120 හිටියා. ඊටත් වැඩියෙන් හිටියා. අද බෑ. අවුරුදු 40 50 වෙනකොට මැරෙනවා. 60 70 වෙනකොට මැරෙනවා. ඒ වගේ අවාසනාවන්ත කාලයක් තිබෙන්නේ මේ කල්පේ ආවිස දැන් ගෙවිගෙන යන කාලේ. ඒක හොඳට හිතට අරගෙන සංසාරේ මම දුගී දුප්පත් වන්නේ නැහැ. වාසනාවන්තයෙක් වෙනවා. මහේ සාක්‍ය කෙනෙක් වෙනවයි කියලා හිතාගෙන හොඳට පින් දහම් කරගන්න.
පළවෙනි දේ තමයි කෙනෙකුට යමක් දීම ඒක නොකර සිල් ගත්තට බණ ඇහුවට හරියන්නේ නැහැ හිතේ තණ්හා වැඩි කෙනෙකුට දෙයක් ඉස්සල්ලාම දෙන්න පුරුදු වෙන්න ඕන අපි දෙන්නේ මවුට පියාට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට මේ අපේ වස්තුන් දෙන්න පුළුවන් කෙනෙක් තව ලෝකේ නැ පින්වත්නි ඒවා අපි නිතර කරනකොට මොනතරම් පින් සිදු වෙනවද බුදුරජාණන් වහන්සේට මල් පහන් ගිලන්පස දානමාන පූජා කරනකොට අපර කොච්චර පින් සිදු වෙනවද ඒ වගේම අසනීප පපුළු පන්දරව නවග්‍රහ දෝෂ විපත් වැඩි නම් රුවන්වැලි මහසෑය බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා පැත්තක වාඩි වෙලා හොඳට වැඳලා භාවනා කරලා සෙත් පතා ගන්න ඕන මල් පහන් ගිලන්පස පූජා කරන්න ඕන උදේට කිරි ආහාර ටිකක් පූජා කරගන්න එතකොට ওই මාරක බාධක අපල කියන ඒවා බොහොමයක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා ඒවා අමුතුවෙන් කිව යුතු නැහැ හැම කෙනෙකුයි ධර්ම දේශනා වලින් අහලා තියෙනවා ඒ නිසා පින හොඳට වැඩි කරගත්තොත් සංසාරේ සුඛිත මුදිත ජීවිත පෙළක් ලබන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ පින්වත්නි අග්නිදත්ත කියලා හිටියා බ්‍රාහ්මණ කෙනෙක්. එයා කොසල් රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණතුමා. අවුරුදු 80ක් වයසයි. එයා විශ්‍රාමිල්ලුවා. මගේ වයස වැඩි වැඩක් පලක් කරගන්නත් අමාරුයි. සිහි කල්පනාවත් අඩුයි. මට විශ්‍රාම දෙන්න කිව්වා. ඉතින් විශ්‍රාම දුන්නා. මෙතුමා ගෙදර දොර ඒ අවශ්‍ය දේවල් හැමෝටම පවරලා මෙයා ගියා වනාන්තරයකට ගිහිල්ලා මැටි කුටියක් හදාගෙන කොලාතු සෙවිලි කරලා තාපස කෙනෙක් වුණා. ඉතින් ගුරුහරුකම් දෙන්න කෙනෙක් නැහැ. මෙයා ගස්ගල් පර්වතවලට වඳින්නේ. ඒ වගේම ඉර දෙවියන් සඳ දෙවියන්ට වඳින්නේ. ඒවාට පූජා සත්කාර කරන ඊට වඩා දැනුමක් නැහැ මෙයාට. කොසල් රජුරෝ ළඟ හිටියත් ලොකු දැනුමක් තිබුණේ නැහැ. මේ කාරංචි වෙලා 10 15 20 30 100 200 වගේ එයාගේ යාළු මිත්‍රයෝ අග්නිදත්ත බමුණා මහන වෙලයි කියලා ඒගොල්ලොත් ගිහිලා කුටියක් හදාගෙන තවුස් දම් පුරනවා. විශාල වනාන්තරයක් ගංගාවක් අසබල තියෙන්නේ. ඉතින් දවසක් බුදුනුවනට පෙනුන මේගොල්ලෝ හෙට රහත් වෙනවා. මේ ගමනට ඉස්සෙල්ලම යවන්න ඕන මුගලන් හාමුදුරුවෝ කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්ව මොග්ගල්ලානේ හෙට අග්නිදත්ත බ්‍රාහ්මණතුමාගේ තාපසාරාමේට යන්න ඕන. මම පහුවෙනිදා උදේ පාන්දර මෙතනට එනවයි කිව්වා. දැන් මුගලන් ස්වාමීන් වහන්සේ හැන්දෑවේ ඉරබැස යන වෙලාවේ තාපසාරාමේට වැඩම කළා. මහා තාපසතුමා හම්බ වුණා. තාපසතුමනි දැන් මට යන්න එන්න තැනක් නැහැ රැවෝ වෙලා වැඩි. මට ඉන්න තැනක් දෙන්න පුළුවන්ද? තාපසතුමනි මෙහි තාපසාරාමේ විශාලයි 10000කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා ආගන්තුක හලක් නැහැ කිව්වා. එහෙනම් මං අර වැලිගොඩ ළඟ ඉන්න දරයට දැන් යන්න දෙන්නත් අමාරුයි. ආ එතන හිටියට කමන්නේ නැහැ. හැබැයි වග කියන්න බෑ. විශාල නාගයෙක් ඉන්නවා එතන. සැඩපරුස වැඩි කිව්වා. කමක් නෑ එකම බලා ගන්න. මුගලන් මහරහතන් වහන්සේ අර වැලිගොඩ ළඟ පත්කඩේ දාගෙන වාඩි වුණා. පාත්‍රය ඉස්සරහන් තියාගත්තා. මේ වැලිගොඩ කියන්නේ අර තාපසවරුන් හිතට තණ්හා තරහ වෛර ක්‍රෝධ ආවොත් ගඟට බැහැලා වැලිදෝතක් අරගෙන ඇවිල්ලා ගොඩට දානවා. ආන් මේ විදිහට ගොඩ වෙච්ච විශාල වැලිගොඩක් ඒක. මුගලන් ස්වාමීන් වහන්සේ වාඩි වුණා විතරයි නයා විසදුම පිඹගෙන ආවා. මුගලන් ස්වාමීන් වහන්සේ ඍද්ධිමත් නිසා ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. තේජෝ කසිනද සමවැදෙලා උන්වහන්සේ දුමක් පිට කළා. ගිනි දාලාවක් වගේ. දැන් තාපසවරු බලන් ඉන්න අපෝ ආගන්තුක තාපසතුම ඉවර ඇති. මම කිව්වා විසගෝර නයෙක් ඉන්න වග කියන්න බෑ කියලා. දැන් විනාශයට පත් වෙලා ඇති. උදේ වෙනකොට මේ නාගයා දමනය කළ පාත්‍රයට දාගෙන ගියා තාපසතුමා ළඟ. අපි හිතුව ඔබ වහන්සේ ඊයේ විනාශයට පත් වෙලා ඇති කියලා. ඒ මෙන්න ඔබලගේ ඔය කියපු විසගෝර නාගයා කියලා පාත්‍රය පෙන්වම විශ්මයට පත් වුණා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා.
උන්වහන්සේ අහනවා තාපසවරුනි ඔබලා වැඳුම් පිදුම් සත්කාර කරන්නේ මොනවටද සරණ යන්නේ මොනවාද කියලා. ආන් එතකොට කිව්වා තාපසයන් වහන්සේ කියලා කියන්නේ බුදු කෙනෙක් බව දන්නේ නැහැ. අපි ගස්ගල් පර්වත සරණ යනවා. ඒවට වඳිනවා. අපිට දානමාන ගිලන්පස දෙන අයටත් කියන මේ ගස්ගල් පර්වතවලට වඳින්න ඒව සරණ යන්න කියලා කිව්වා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහෝම හොඳ දේශනාවක් කළා. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි manussාභය තජ්ජිතා. තාපසවරුනේ බොහෝ දෙනා මරණයට බයෙන් මේගොල්ලෝ ගස්ගල් පර්වත සරණ යනවා, වැඳුම් පිදුම් කරනවා, පිහිට පතනවායි කිව්වා. නේතං කෝ සරණං කේමං නේතං සරණමුත්තමං නේතං සරණමාගම්ම සම්බ දුක්ඛා පමුච්චති. තාපසවරුනි ඔබලාගේ වැඳුම් පිදුම් කිරීම සරණ යාම සේම භූමියක් නිවන කරා යන්න බෑ. නේතං සරණ මුත්තම මේක උතුම් සරණ යාමකුත් නෙමෙයි. මේ ගස්ගල් පර්වත සරණ ගිහිල්ලා ඒවට වැඳුම් පිදුම් කරලා කවදාකවත් සංසාර දුකින් නිදහස් වෙලා නිවනටපත් වෙන්නේ නැහැ කිව්වා. දැන් මේක තාපසවරු දහදාහක් අහගෙන ඉන්නවා. ඒ වෙලාවේ වදාන තාපසවරුනේ මගේ ශාසනයේ තියෙන උතුම් සරණ යාම. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති. තාපසවරුනේ මගේ ශාසනයේ සරණ යාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අන්න සරණය මීට වනා සරණයමක් ලෝකෙ නැ. පින්නතුල දවසෙම කිව්වොත් කමන්නේ. ඔය දරුවොත් හැමෝම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා දවසෙම කිව්වොත් කමන්නේ. මාර්ග බාද කපල නවග්‍රහ දෝෂ එන්නේම නැහැ. ඔය රත්න සූත්‍රයේ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, රත්නත්‍රයේ ගුණ විතරයි. අසනීප පපළු පද්දර හොඳම සූත්‍රයක් තමයි මේ කියපු රත්න සූත්‍ර දේශනාව. ඒ දේශනාවත් බුදුරජාණන් වහන්සේ කළේ විශාල කරදරයක් වෙච්ච වෙලාව. අමනුස්ස කරදර කණ්ඩ බොන්න නෑ. එහෙන් විශාල විපතක්. ඊළඟට රෝග පීඩාවලින් මැරෙනවා. විශාල ත්‍රාස ජනක අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කළේ. එතකොට හැමෝම දවසට දෙතුන් වරක්වත් ඔය රතන සූත්‍රය කියලා සෙත් වතා ගන්න හරි බලවත්. අකුරක් ගානේ පින් සිද්ධ වෙනවා. ඔය අකුරක් ගානෙම තියෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ආන්‍යවා හොඳට ඉස්මතු කරගෙන ඒවා වැඩි දියුණු කරගන්න. ඊළඟට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියන්නේ ඉසපිසෝ සාක්කහස සුපටිපන්න වගන්ති තුන. ඒකන් නිතර කියන්නේ. එතකොට තණ්හාවට, තරහවට, වෛරයට ඉඩ කඩ නැහැ. එන්න බෑ. අර තුනරුවන් දවසම කියන්න වගේ ඉතිපිසෝ ස්වාක්කාද සුපඩි පන්නු මසක් වෙන වරක් ගානේ කිය නින්ද යනකන් කිය. පහුවෙනදා කල්වේලා එතු අවදි වෙනවා. නපුරු සිහින පේන්නේ නැහැ. කෑකෝ ගහන්නේ විලාප දෙන්නේ නැහැ. නැගිටලා යන්නේ නැහැ. හොඳ නින්ද සැපවත් නින්දක් හම්බ වෙනවා. දෙවියෝත් ප්‍රියමනාපයි. ආරක්ෂාව ලැබෙනවා. සිහි කල්පනාවෙන් මරණයට යනවා. මරණයෙන් පස්සේ දෙව්ලොවට යනවා. ඔය වගේ පුදුම ආනිසංස ලැබෙනවා
උත්තරවන්ගේ ගුණ මෙනෙහි කරන බුදුන් වන්දන විසරක් නෙමෙයි. හැම වෙලාවෙම හිතින් මෙනෙහි කරන්න මතක් වෙන මතක් වෙන මතක් වෙන වරක් පාසාම. සාම්පසවරුණ මෙන්න මේ තුනුරුවන් සරණ යාම තුනුරුවන්ට වන්දනාමාන කිරීම තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියෝ. ආන හොඳ තැන. තුනුරුවන් සරණ ගියාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චත්තංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කොහො සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති. තාපසවරුනේ තථාගත බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා. සමුදය සත්‍ය අවබෝධ කළා. නිරෝධ සත්‍ය අවබෝධ කළා. මාර්ග සත්‍ය අවබෝධ කළා. එහෙනම් තුනරුවන් සරණ ගිය කෙනෙකුට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඔය නපුරු පුද්ගලයෝ හොරාතුරන් මිනී මරුවන් පවා බුදුරජාණන් වහන්සේට පැහැදිලා දන ගහලා වන්දනා කරලා තුනරුවන් සරණ ගියා මේගොල්ලොන්ට මහා උපසම්පදාව දුන්නා. සංසාරේ දෝෂයකට මිනී මරුවන් වුණා. හොරහතුරු වුණා. සිය ගණන් දහස් ගණන් උදුපාමුල වැඳ වැටෙලා මහාන වෙල ඒගොල්ලොත් රහත් වුණේ සසර මහා පිං කරලා. අසත්පුරුෂෝ නිසා අර වගේ තත්වයකට පත් වුණා. දුක්ඛ සත්‍ය කියන 아무තුන් කියන දෙයක් නැහැ. ඉපදීමේ පටන් මරණය දක්වාම අපිට දුකමයි. කායික දුක මානසික දුක වශයෙන් ප්‍රධාන කොටස් දෙකයි. අපි හැමෝම හිටියේ මව් කුසක මාලිගාවක නෙමෙයි. ඒ අම්මා විශාල දුකක් වින්දා. අපි විශාල දුකක් වින්දා. ඉපදෙන වෙලාව ළමා කාලය පුදුම දුකක් අපි වින්දා. ඒ අම්මත් අපි වෙනුවෙන් අසීමිත දුකක් වින්දා. අන්න ඒකයි මවයි පුතයි අතර විශාල සම්බන්ධයක් තියෙන. අතහරින්න කැමතිම නැහැ. මගේ පුතා මගේ දුව කියන නිතරම ආදර සෙනෙහස තිබෙන උතුමන් අතුරින් පළවෙනිය තමයි ඔන්නෝයි මව. සුද්ධෝදන රජතුමා මහබෝසතානෝ ගෙදරින් ගිහාම හිතට සතුටු වුණා රාහුල කුමාරය ඉන්න නිසා. රාහුල කුමාරයා මහාන කළාම රජතුමා තුහුල ගන්න බැරි වුණා. ඇඳිමතින්ම ගියා. බුදුරජාණන් වහන්ස දරු සෙනෙහස සම මස් නහර ඇට ඇටමිදුරු දක්වාම බිහිදලා තියෙනවා. ඔබ වහන්සේ ගෙදරින් ගිහාම රාහුල කුමරුවා නිසා මං සතුටින් හිටියා. දැන් ඒ දරුවත් මහාන කළා. මම ඉල්ලීමක් කරන ඔබ වහන්සේගෙන් මින්මතු දෙමව්පියන්ගෙන් අවසර නැතුව කිසිම දරුවෙක් මහාන කරන්න එපැයි කියලා. අද දක්වා මේ නීති ක්‍රියාත්මකයි. බලන්න එතකොට මාතෘ පිතෘ කියන මේ දෙදෙනා තමාගේ දරුවන්ට දරමුණු බුරන්ට තිබෙන ආදරයේ සෙනෙහස කොහොමද කියලා. එහෙමනම් තුනුරුවන් සරණ ගිය තුනුරුවන්ගේ ගුණ කියන වැඳුම් පිළම කරන අයට මොකද්ද වෙන්නේ? ඔන්න ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ජාති දුක කියන ඉපදීමේ දුක කමතුන් කියන දෙයක් න හොඳට වැටහෙනවා. ජරා දුක අපි දැන් වයසට යන්නේ කෙස් පැහෙනවා, දස් වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, සිහි කල්පනාව නැති වෙනවා, නැගිට ගන්න බෑ, වාඩි වෙන්න ඔන්නෝක ජරා ජීරණ වීම එක නවත්තන්න බෑ මාරයට. ඊළඟට ලෙඩ වෙනවා, පිළිකා රෝග, වකුගඩු රෝග, හෘදයාබාධ, අතපය කපල දාන නොයෙක් නොයෙක් අනතුරු නිසා බලන්නකො මේ ව්‍යාධිය ආබාධ සීමාවක් විඳින දුක කොහොමද එතකොට?
සමහරක් සති ගණන් මාස ගණන් කෑ ගහන වේදනාවට නවත්තන්න පුළුවන්ද? බෑ. ඒ අකුසල කර්ම විපාක ලෙඩවීම සමහරක් වෙන ඔවුදු සීය නිරෝගි වෙන බෙහෙත් පෙත්තක් බොන්නේ නැහැ. බලන්න වාසනාව. ඒ මොකද කාරණේ? සත්ව ඝාතනය කරලා නැහැ. සතුන්ට හිංසා පීඩා කරලා නැහැ. ඔන්න ඔය දෙක මතක තියාගන්න. සත්ව ඝාතනය සතුන්ට හිංසා පීඩා කිරීම කරලම නැහැ. ඒ නිසා නිරෝගීවන්ත දීර්ඝායුෂ ජීවිත හම්බ වුණා. අපි මේ ජීවිතයේ මැස්සෙක් මදුරෙක් මරන්නේ නැහැ. කිසිම සතෙකුට හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරනවා. එහෙමනම් අපේ සංසාරි බොහෝම අලංකාරයි. බොහෝම දර්ශනීයයි. මනරම් ආනේව වටහාගෙන වැඩි වැඩියෙන් පිනක් දහමක් කරගන්න. ඊළඟට මැරෙනවා. මරණ දුක. හෙට මැරෙනවයි කියලා අපිට කවුරුහරි කිව්වොත් අද ඉඳලම කන්නේ බොන්නේ නැහැ, නින්ද යන්නේ නැහැ, බයයි මරණයට. ඒක නැති කරගන්න ජීවිතය අනියතයි මරණය නියතයි කියලා නිතර මෙනෙහි කරන්න ඕනේ. මරණානුස්සති. ආන එතකොට කවුරුහරි ඔබ හිට මැරෙනවයි කිව්ව බය නැහැ. මම ඕන වෙලාවක මරණයට සෝදානම් මගේ ළඟ විශාල පිනක් තියෙනවයි කියලා ප්‍රකාශ කරනවා. ඉපදීමයි මරණයයි අතර ඔය දුක් ටික විතරක් නෙමෙයි. අඬනවා, වැළපෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, කායික දුක, මානසික දුක, හිතන දේ හරියන්නේ නැහැ, නොහිතන දේ හරියනවා. මේ ශරීර කෝඩුවම දුක් සම්භාරය. අන්න තේරුවා බුදුරජාණන් වහන්සේ. සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කිව්වා. කෙටියෙන් කියනවා නම් මේ ශරීර කෝඩුවම දුක් ගොඩක් කිව්වා. ඒක දැන් අපිට තේරෙනවා. වටහා ගන්න ලේසි. සමුදය සත්‍ය කියන්නේ තණ්හාව. සමුදය සත්‍ය තණ්හාව. ඒක 108 වැදෑරුම් තණ්හාව. තණ්හාවට නම් බුදුදහමේ 100ක් උගන්වනවා. බලන්නකො. තණ්හාවට නම් 100යි. වර්ග 108යි. එතකොට මේ තෘෂ්ණාවට කියන නම සමුදය දුක් උපදවන සං උදය කියන එකයි දුක් උපදවන. නිරෝධ සත්‍ය කියන්නේ නිර්වාණය. දැන් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදෙන දින 7ක් ඉන්න පුළුවන්. ඒක ලෝකයේ තියෙන අමාස්වය. කොච්චර ධනෙ තිබුණත් මාලිගා තිබුණත් ධර්මනුවරන් හිටියත් ඒ සෝය ලබන්න නම් පින්වත් බෑ. මොකන්ද සෝය? නිරෝධ සමාපatti. රහතන් වහන්සේ නමක් පුඩා වන ලැහැඹක නිරෝධ සමාපatti හිටියා. ළමයි කොඹරක බෝල ගන්නවා. මේ බෝලේ වේශය වුණ අර හාමුදුර ළඟට. බෝලේ අහුල ගන්න ගිය ළමයි කියනනේ හාමුදුරුවනමක් වාඩි වෙලාම මරණයට පත් වෙලා. අපි ආදාහනය කරමු කියලා අර පිදුරු කොලාතු ගෙනත් දාන්න ගිනි තිබෝ. ටික වෙලාවකින් උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියා. සිවුඩේ නූලක්වත් පිච්චිල නෑ. රෝම ගහක් පිච්චිල නෑ. තිබුණ එකම දෙයයි අලු ටික ගසා දාන්න විතරයි. නැගිටලා වඩිනකොට මේ ළමයි දුවන්න පටන් ගත්තා. අමනුස්සෙක් වෙනවායි කියලා. ළමයි නේ දුවන් දෙපා, මම භික්ෂූන් වහන්සේ නම. දුවන් දෙපා කිව්වා. බලන්න නිරෝධ සමවස කොච්චර ප්‍රබලද කියලා. දින 7ක් ඉන්න පුළුවන් නිරාහාර වතුර කෑම මොකුත් ඕනේ. ඒ නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය කියන්නේ නිවනට යන මාර්ග. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ බණහන වෙලාවේ, දන්හන්දක් බෙදෙන වෙලාවේ, භාවනාවක් කරන වෙලාවේ, බුදුන් වදින වෙලාවේ අපේ හිතේ පහළ වෙන්නේ සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග 8ක්.
අපි දෙවලෝපතා බුදුන්වා දෙන්න. අපි දෙවලෝපතා දානමාන පින්කං කරන්නේ නැහැ. අපි නිවන්සුව පතාගනයි පින්දහම කරන්න. ඒ නිසා අපේ සම්මාධිට්ටි සම්මා සංකප්පාදී මාර්ගාංග අටක් අපේ සිතේ පහළ වෙන. එහෙමනම් ඒ මාර්ගාංග අට අපි හිතේ පහළ කර ගැනීම සඳහා අපි කළ යුත්තේ මොනවද? කරුණු දෙකයි. සෝමනස්ස සහගත හිතේ සතුටින් පින් කරන්න ඕන. හිතේ සන්තෝෂය. දෙක, ඥාන සම්පූර්ණ සිහි කල්පනා. ඔච්චරයි. හිතේ සන්තෝෂයයි සිහි කල්පනාවයි තිබුණොත් පින්කම නම් අඩු ලුහුඩුකම් වකුත්ම නැහැ. අංග සම්පූර්ණ. හිතේ සතුට නැතුව සිහි කල්පනාව නැතුව වන දාහක් ඇහුවත් වැඩක් වේද නැහැ. විශාල දන්සලක් දොන්නත් වැඩක් වේද නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුම් කොට වදාළේ සොම්නස්සහගත සන්තෝෂයෙන් පින් කරන්න, ඥාන සම්ප්‍රවත නුවලින් සිහි කල්පනාවෙන් පින් කරන්න. ඒක තමයි කරගන්න ඕන. ඒක තමයි දියුණු කරන්න ඕන. එතකොට අපිට මොනම දෙයකින්වත් අඩුවක් පාළුවක් වෙන්නේ නැහැ. සංසාර ගමන සුවදායකයි. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. තාපසවරුනි, මාමේ කියාවොත් පුනරුවන් සරණ යාම නිසා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙනවා. මේක ඒතං කොහෝ සරණං කිය උතුම්ම සරණ යන සේම භූමියකට යෑම. ඒතං සරණ මාගම, මෙන්න මේ තුනරුවන් සරණ ගියා නම් පැමිණියා නම් සම්බ දුක්ඛා පමුච්චති කිව්. සියලුම සංසාර දුකින් නිදහස් වෙනවා. අඩුවක් පාළුවක් මොකුත් නැහැ. මේ දේශනාව අවසන් වෙනකොට අර දහත් අග්ගදත්ත බ්‍රාහ්මණතුමා ඇතුළු 10,000ක් පිරිසම මහා රහත් භාවයෙන් මහා රහත් භාවයෙන් නිවනටපත් වුණා. ඊට පස්සේ එහි වික්ෂු භාවයෙන් මහාන උපසම්පදාව දුන්නා. එහි වික්ෂු භාවයෙන් මහාන උපසම්පදාව දුන්නම බලන්න එදා රහතන් වහන්සේලා 10,000ක් ඇතුවන එදා තාපසාරාමය අද මොකක්ද වුනේ? වික්ෂු ආරාමය. කොහොම වටිනාකමද? අන්න ඒවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස පින කියන එක පුඩා කියලා හිතන්න එපා. නමන්තං ආගව මිස්සති පින මත විපාක නොලැබෙන්නේ කියලා හිතන්න එපා. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර බින්දුව බින්දුව වැටෙන තැනක ජල බඳුනක් තැමුවොත් ඒ ජල බඳුන පිරි ඉතිරි යන්නා වගේ අපේ ජීවිතයට විශාල පිනක් හම්බ වෙනවා. ඒ පින මෙපමණයි කියන්නට බෑ. නිවන් දකිනාතුළු සැප විපාක ලැබෙනවා. ආයුවරණ සැප බල ඥාන සම්පත් ලැබෙනවා. පූරති ධීරෝ පඤ්ඤස්ස තෝකතෝ කම්පියාචන. ඥානවන්තයෝ තම තමාගේ ජීවිතයට පුළුවන් තරම් පින් දහම් එකතු කරගෙන මෙලොව පරලොව සුභසිත සලසාගෙන අමහා මහා නිවනටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආනේ දේශනාවට අනුව මේ තෙන්නකෝන් පවුලේ හැමදෙනාම ධර්මශ්‍රවණය කරන හැමදෙනාම පිනට දහමට ගුණයට ලැබිව අප්‍රමාණ පින් දහම කරගනු ලබන වාසනාවන්ත පිරිසක් කියලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. එහෙමනම් බණ ආරාධනා කරලා මාස ගානකට ඉස්සෙල්ල ඉඳලා ආගමික වතාවත් කරලා කල් වේලා ඇසු ඇවිල්ලා තුනුරුවන්ට ගෞරවේ පුද කරන ශීලයක පිහිටලා මෛත්‍රී භාවනා කළ ලෝකෙත මෛත්‍රී පතුරවල මේ ජනිත කරගනු ලැබූ කුසල සම්භාල ධර්මය දායකත්වයෙන් කටයුතු කරනයි අපේක්ෂා කරන්න පිටකෝට්ටි ආනන්ද බාලිකා මාවිතේ පදිංචි නන්දන තෙන්නකෝන් මහත්මා, නයනා තෙන්නකෝන් මහත්මිය සහ ප්‍රියන්තිකා අමරසේකර මහත්මිය යන පින්වත් පිරිසයි. මෙයගේ අදහස් සරමුණු ප්‍රාර්ථනා
මීට වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වුණ නන්දන වැරල්පත රඹුක්කන යන ලිපිනේ පදිංචිව සිටිය නන්දා ගංගොඩ මහත්මියගේ ආදරණීය ස්වාමි පුත්‍රයා වන කේවී තෙන්නකෝන් නිලම එතුමාට පින් දීම. එහෙමනම් මේ උදාර පින එතුමා ලබාගෙන එතුමාගේ පුනර්භවය වාසනාවන්ත වේවා, සුඛිත මුදිත වේවා, දිගාසිරි ජීවිත ලැබේවා, සුගතියක්ම වේවා, සියලු සම්පන්න ලැබේවා, අමහා මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම නන්දන නයනා ප්‍රියන්තිකා යන දූ දරුවන්ගේ දයාබර මෑණියන් වන නන්දා ගංගොඩ මහත්මියට මේ උදාර පින් බලෙන් නිරොග් නිරෝගී සුවය ලැබේවා, දීර්ඝාස ලැබේවා, දාන සීල භාවනාදී පින් දහම් සිදු කරගන්න වාසනාව ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අජිත් විදේරත්න මහත්මයාගේ පියාණන් වන පරලෝස සැපත් ලැබුවෙම් විජේරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම සහ එම මෙතනියට දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම, අරවින්ද අමරසේකර මහත්මයාගේ මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුවය පැතීම, දිරිණි තෙන්නකෝන් මහත්මියගේ පියාවන තේමරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, පරලෝස සැපත් ආදරණීය මව අනුලා ප්‍රේමරත්න මහත්මිය මෙතනියට පින් දීම, පරලෝස සැපත් කේවී තෙන්නකෝන් නිලමෙතුමාගේ සානන්දා ගංගොඩ මහත්මියගේ පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බඳ මිත්‍රාදීන් පින් දීම, එහෙම දෙනා පින් ලබාගෙන දුකින් අත මිදී සපීසපත් වේ, අමා මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම දීවස්තනර නම් සිහිපත් කළ හැමෝටම නිදුක් නිරෝගී සුවය දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපවත් සේවදාන අතිපූජ්‍ය නාවින් අරියධම්ම ස්වාමීන් වහන්සේටත් මේ පින් පිහිටලා උන්වහන්සේටත් අමහ මහ නිවන් සුවත් වේවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ සක්‍ර දිව්‍ය රාජයා සතර වරන් දෙවියන් ප්‍රධාන ශිව දෙවියෝ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා, දෙවියන්ටත් නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සකිඳු සෙනිඳු දුනිත සාත්වයෙන් යන ධර්මණු වරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙලා දරුවන් සතක් ශාන්තියක් යහපතක් දිනුවක්ම සැලසේවා. ඒ වගේම අපේ පියා අසනීපෙන් සිටින්නේ එතුමාටත් මේ පින් බලින් ඉක්මන් සෝය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවස් සුචින්න තම තමාගේ ශීලම ඥාති මිත්‍රාදීන්ට ආවිරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක සියලු දෙවියෝ පින් ලබාගෙන හැම දෙනාටම දේව ආරක්ෂාව ලබා දෙත්වා, දෙවියන් නිවන් සුවත් වේවා. ඔබාම සියලු දෙනාගේ නමින් ජීවත් වන මව්පියන්ට, වැඩිහිටියන ගුරුවරුන්ට, ඥාතීන් සහෝදර සහෝදරයන්ට, නෑදෑ හිත මිතුරන්ට මේ පින් අත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යහපතක් වේවා. දෙස් විදෙස් හැමෝටමත් යහපතක් වේවා. ලංකාවාසී, ලෝකවාසී, අනන්ත ලෝකවාසී සියලු සත්වයෝද මේ පින් බලෙන් යහපත දකිත්වා. දෙදුල මාධ්‍යාලයේ සභාපති පූජ්‍ය මාලිගාවි ලස්සජී ස්වාමීන් වහන්සේටත්, කාළි මණ්ඩලයටත් උදව් පදව් කරන හැමෝටමත් නිරෝගී සැප, දිගාසිරි සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනු. අවසාන වශයෙන් මේ රැස්කරගත් උදාන පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන්, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගුරුවන් වැලි මහසෑය අනුභවයෙන්, කේස ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, සතර දළදා වහන්සේ, සතර ශ්‍රීපාදස්ථානය අනුභව බලෙන්, බුද්ධගයාව බෝධීන් වහන්සේ වජිරාසනේ අනුභව බලෙන්, ලුම්බිනි වරණැස කුසිනාරාව, ජේතවනාරාමේ, වේළුවනාරාමේ අපි අටමස්ථාන සොළොස්මස්ථානවල අනුභව බලෙන්, තුන් ලෝකයේ පුරා වැඩඉන්න බෝධීන් වහන්සේල ප්‍රතිමා වහන්සේල සෑලදුන් වහන්සේලා, අශ්වද්‍රෝණයක් සොළොස් නැලියක් සරුවක්ෂ ධාතුන් වහන්සේලගේ අනුභව බලෙන්, ලෝ පහළ වී වදාළ අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේල සතු අනන්ත ගුණ බලයෙන්, තන්නං කර, මේදං කර, සරණං කර, දීපං කර, කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවි තනුම දස්සී පදුම නාරද පදුමත්තර සුමේද සුජාත පියදස්සී අත්ත දස්සී ධම්ම දස්සී සිද්ධත්ත තිස්සපුස්ස විපස්සී සිඛී වෙස්සබූ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුරයන් වහන්සේල ගණන්ත බුදුගුණ බලයෙන්, බුද්ධඥාන බලයෙන්, බුද්ධ තේජානුභව බලයෙන් ජීවිතේ පුරා රැස්කරගත් පින් බලයෙන්
පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පදිංචි නන්දන තෙන්නකෝන් මහත්මයා, නයනා තෙන්නකෝන් මහත්මිය, ප්‍රියන්ති කාමරසේකර මහත්මිය ඇතුළු පවුලේ හැමෝටම අද්වා දරුවන් ඥාතීන්ටත් වනැසූ හැමෝමත් නිදුක් පිට්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ඥාන දියුණු වේවා කලදර කම් කටුළු බාධක පළ මඟ හැරේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා මරණයේදීත් මේ පින්කම සිහි වේවා නිවන් දකිනා ජාති දක්වාම සතර පාදුකසාගෙන වේදනාවක් නොවේවා සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරා හැම දෙනාට මේ පින්කම අමහාමහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ත දෙවියන්ට ගාත කියලා පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ එතාවතාච අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේදේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධයා එතාවතාච අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධයා එතාවතාච අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධයා ආකාශට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති පිනතුනි, එලෙසින් නිමාවටපත් වූ උතුම් වටිනා ධර්මානුශාසනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ පින්වන්ත දේශකයන්න් වහන්සේ, ගාල්ල අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද TV දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අනුශාසක අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය විචිත්‍ර ධර්ම කතික කහගොල්ලේ සෝමවංශ පින්වත් අපේ ස්වාමින් වහන්සේට දිගාසිරි සම්පත්තියම ලැබේවා. සාදු සාදු සාදු. එවැගේම සදැහැති පින්බර දායකත්වයන් ගෙන කටයුතු කළ, එවැගේම ගෞරවයෙන් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ පිණිසම මේ මහඟු පින හේතු වේවා, වාසනාව වේවා. සැමට තෙරුවන් සරණයි.